අයිබෝවන් මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ වේ. මම අනුරුද්ධ රත්නායක. මම ප්‍රසාද නිමන්තිකා විජයරත්න. ප්‍රථම නවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත. උතුරු පළාත් මහමැති දෙරෙහිව විශ්වාස භංගයක්. ජාතිවාදී සංවිධාන පාලනයට පවතින නීති ප්‍රමාණවත් හිටපු ජනපති අවධාරණය කරයි. මාධ්‍යට තර්ජනය කළ ඇමති ජෝන් ටෙරෙහිව මාධ්‍යවේදීන් කොළඹදී වීතිබසි. डेंगू सह उन रोगीन गेन रोहाल पिरी याई आईडीएच उन रोहाल ट रोगीन बाहर गनी म ताव कालिक व अतिटुवाई नुअर एलिय नान उय नगरे कहा इराक मतदे टिपरतेक गटे हत हे विरदी पासल दरियाक मे आमेन पसुव प्रदेशीय उनुसम तत्वयक हटगत्ता प्रकोप व प्रदेशवासीन टिपरतेट गिनी तेबु अतर अतरंगुडगत टिपरते रियदुरु तमंट बाहर देन लेसिल्लमिन ओउन मार्गय अवहिर कर उद्घोषणेद निरत वुना නානෝය රදල්ල ප්‍රදේශයේ පදිංචි දේව්මිනි ආකර්ෂා නැමැති මෙම හත් හැවිරිදි දැරිය අද උදැසන පාසල් යාමට පැමිණ ඇත්තේ තම මිතුරියක්ද සමගින් නානෝය සර් ජේම්ස් පීරිස් විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය සිය නිවසේ සිට බස් රථයෙන් පැමිණ පාසලට යෑම සඳහා විද්‍යාලයේ ආසන්නයේ ඇති කහිරෙන් පාර මාරු වීමට උත්සාහ කර තිබෙනවා එම අවස්ථාවේදී නුවරඑළිය තලවා කැලේ ප්‍රධාන මාර්ගයේ පැමිණීමේ මෙම ටිප රථයේ ගැටි කහිර මත දීම ඇය අනතුරට ලක් වුණා අප වාර්තාකරුවන් පැවසුවේ අනතුරින් දැරියෙම ස්ථානයේම මියකොස් සිටි බවයි. රියදුරු නානුවේ පොලිසියට දිව ගොස් බහර වී ඇති අතර ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් ටිප රථයට ගිනි තබා ටිප රථයේ රියදුරු ඔහුගේ බහරයට පත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණේ නිරත වුණා. කායරිසර් ළමයි කියා. එක පොලිස් කාරයෙක් එතන හිටියේ. කායරිස් මර ළමයි වැදුනේ. වැදුනත් පස්සේ ලොරියස් ඉස්සරහට වෙන නතර කරගත්තා. ළමයි ගැන බැලුවනේ. නානේ වොයිස් මාත් එක්ක ලොරියෙන් ඉඳා නානේ පොලිස් කාරයෙක් කියලා දුන්නා. ලොරිය මෙතන ආරවගෙන බේරගෙන ගියා. අපේ කට්ටිය තමයි ලොරිය මෙතන නතර කරගත්තා. ලොරිය එකකට ලොකු දැක්කුණා ළමයි පොඩි. ඒ ආපු ලොරිය පල්ලයට ගිහලා ආරවගෙන ගිහලා පොලිසිය කට්ටියම උඩට දාලා දෙන්නේ. අනිත් පැත්ත ආරවලා. ඉතින් මේකට නීතියක් අපිට ඕනේ. පොලිසිය වොයිස් මාත් යනලා නානේ පොලිසෙන් කිසිම කෙනෙක් කඩන්නේ. පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර ඇති වූ නොසන්සුන්තාවයේ පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බල කයිදේ උදවා තිබුණා. උද්ඝෝෂණයේ නිරත පිරිස් ටයර් පොලිසමින් නුවරඑළිය තලවාකැලේ ප්‍රධාන මාර්ගය අවහිර කිරීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා හෙළ වූ අතර නානුවේ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේද ප්‍රදේශවාසීන් ටයර් පොලිස් අදමා මාර්ගය අවහිර කර තිබුණා. දැරියගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සිදු කිරීම සඳහා පැමිණි නුවරඑළිය මහේස්ත්‍රාත් ඉන්දික රුවන් මහතාටද එම පරීක්ෂණ සිදු කිරීමට බාධා වන අයුරින් පිරිස දිගින් දිගටම නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. එමෙන්ම නානුවේ නගරයේ කඩසාප්පුව සියල්ලම වසාදමා තිබූ අතර පසරු දෙක පමණ වනතුරු උද්ඝෝෂකින් හැටන් මාර්ගය අවහිර කර උද්ඝෝෂණයේ නිරත වුණේ දැරියගේ මෘතදේහයේද රෝහල වෙත රැගෙන යාමට ඉඩ ලබා නොදෙමින්. උද්ඝෝෂකින් ඉල්ලා සිටියේ නානුවේ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසයි. පසුව නුවරඑළිය පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතාගේ ලිඛිත පොරොන්දුවක් ලබා ගැනීමෙන් අනතුරුව දෙරියගේ දේහය රෝහල වෙත රැගෙන යාමට උද්ඝෝෂකින් ඉඩ ලබා දුන්නා. පොලිස් මුලස්ථානයේ නිවේදනය කළේ නානුවේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා තාවකාලිකව නුවරඑළිය පොලිස් ස්ථානයට මාරු කර යවූ බවයි. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දැරියගේ සිරුර මෙවන විට නුවරඑළිය මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා. පළාත් සභාවේ බහුතර කැමැත්ත ඔප්පු කර පෙන්වන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතාට ලිඛිතව දැනුම් දෙන බව පළාත් ආණ්ඩුකාර රිජිනෝල් කුරේ මහතා පවසනවා. ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් බහර දුන් දියුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කළ විමසීමකදී ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළා.
उत्तर पलात प्रधान मात्य सीवी विघ्नेश्वरन एम दुरे निबातन लेस पलात सभा मंत्री वरुण विशेक दिनको दिवरुण प्रकाश मगीन पलात आंडुकार वर्यावेत ईये दन दुन्ना ए दूषण चोदना मत उत्तर पलात सभा अमात्य वरुण दिदेनकोट एम दुर्बल निबत्वन लेसटात तवत अमात्य वरुण दिदेनको मसक अनिवार निवाड़ गणवीमटा प्रधान अमात्य वरियागेन एति तीरुनेट विरोधे पलकिरी मकलेसाई उत्तर पलात सभा सभापति सीवी के सिमयानम चोदना एलवु टी गुरुकुल राजा पी सत्यलिंगम सह बी डेनिश्वरन पलात अमात्यवरुण अतलु आंडुपक्षे मंत्रिवरुण दाहादेनकु प्रधान अमात्यवरयाट एरहिव दीरुम प्रकाश लबा दी तिबेनवा And the committee which he was appointed, not the legal one. Then out of that he has said two ministers should go on compulsory leave. He has no authority to do so. Now I have received the affidavit, but in this letter you didn't mention what are the reasons for your no confidence motion. Better if you can send me some reasons for all these things. I will have to act according to the constitution. And according to the rules and regulations in your council holds. උද්ගතවේ තත්ත්වයේ පිළිපද සාකච්ඡා කිරීම සඳහා ඉලංගේ තමිල් අරසු පක්ෂයේ නායක මාවේ සේනාධිරාජා මහතා අද්දහවල් පළාත් ආණ්ඩුකාර රෙජිනල් කුරේ මහතා මුණ ගැසුණා. මන්මෙහු ආලුනර අවර්හෙල් අද මම ආණ්ඩුකාරවරයා හමු වුණා. එෙහිදී ඔහු ඉල්ලීමක් කළා නව මහැමතිවරයෙක් පත් කරලා දෙන්න කියලා. දූෂණ චෝදනා එල්ල වූ මන්ත්‍රීවරුන් ගැන සභාව සමග සාකච්ඡා කරලා කටයුතු කරන බවට ලබා දුන් පොරොන්දුවට අනුව විග්නේශ්වරන් කටයුතු කළේ නැහැ. පොරොන්දුවට අනුව කටයුතු කළා නම් මෙවන් ගැටලුකාරී තත්වයක් ඇතිවන්නේ නැහැ. මෙතර ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශරන් මහතාට සහාය පළ කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් සහ ප්‍රධාන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්ද ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී අද පැවැත්ුණා. විපක්ෂ එක්ක එකතු වෙලා ආණ්ඩුපක්ෂයේ කොටසක් මහැමතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනෙම කිසිසේත්ම අනුමත කරන්න බෑ. මේ විශ්වාස භංගයේ ප්‍රශ්නයක් නෙවෙයි. අපිට පුළුවන් බහුතරය පෙන්වන්න. අපි ආයෙත් විග්නේශරන් මහත්තයා උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා බවට පත් කරනවා. රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකවත් හිටුවා තිබූ IDH ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙවත් IDH උනරෝහල රෝගීන් වෙනුවෙන් යලි විවෘත කර තිබෙනවා. ඩෙංගු රෝගීන් විශාල ලෙස එම රෝහලට ඇතුළත් කිරීම හේතුවෙන් ඊයේ රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබුණා. डेंगू सह उनरोगीन गे वेडिवीमत समग प्रतिकार कटेतु संधा सौख्यमात्यंशे विशेष वेडपिलिवलाक दियात करती बिनवा ए बासनाहिर पलात सभाव याटतेक प्रयात्मक तलंगम पिलियंदल सह वैतर्यान प्रादेशी रोहल जातिक बोवन रोग विद्यायतिनेट सह कोलंब दकुन शिक्षन रोहलट तावकालिकव अनुबद्ध करमीन मेवन विट IDH जातिक बोवन रोग विद्यायतने हेवत अंगुड उनरोहली रोगीन हारसिय 50ක් पमन प्रतिकार लबनवा केसे वितातेम रोहली पवतिन्ने एंदन 180ක් पमनाई मे हेतुवेन उन वेलदी याति रोगीन බිම වැතිරීමට සිදුවීමෙන් ඔවුන් පත්වැත්තේ දැඩි දුෂ්කරතාවටයි බෙහෙත් ගන්න ආවේ මේ ආම නොම්බර් දුන්නේ නැහැ දැනගන් ඉන්න පුතාට බෙහෙත් දැම්ලා වුණාද ඔව් ඊයර හාන්දර අත්තම් ඔස්පිටල් නම් දැමද නෑ තාම අපකල සොයබලීමකදී වාර්තා වූයේ ඩෙංගු සහ උණ රෝගීන්ගෙන් කොළඹ ප්‍රධාන පෙළේ රෝහල් රසක් පිරී පවතින බවයි. දකුණු කොළඹ ශික්ෂණ රෝහල, මීගමෝ මහ රෝහල සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ඒ අතරින් ප්‍රධානයි. මේක ඉතාමත්ම භයානක තත්ත්වයකට දැන් පත් වෙලා තියෙන්නේ. ඉතාම විශාල වශයෙන් මේක පැතිරෙන තත්ත්වයක් තියෙනවා. වහාම කවුරුත් එකතු වෙලා කටයුතු කරේ නැත්නම් මේක ඉතාම බරපතල වසනයක් දක්වා පත් වෙන්න ඉඩ තියෙනවා. දැඩි ක්‍රියාමාර්ගයක් අරගෙන අඩු කරගෙන ක්‍රියාත්මක නොවුනොත් මේ රෝගීන් සංඛ්‍යාව වර්ෂ අවසානයේ වෙනකොට ලක්ෂ 2-3ක් වීමේ පවා අවදානමක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට අදහස් පළ කළා. IDH උනරෝහලේ ගේට්ටුව වහලා දාන්න උනා. රෝගීන් වෛද්‍ය කාර්මල්ලේ දරා ගන්න බැරි විදිහට රෝහලට පැමිණෙමින් ඉන්නවා. ඒතර ඩෙංගු රෝගය ගැන අද වෙනකොට ඇති වෙලා තියෙන තත්ත්වය අපි දන්නවා. රෝගීන් අපි 50,000 කතා කරලා අනිත් පැත්ත හැරලා බලනකොට 60,000යි. මරණ 100යි කියලා කතා කරලා මේ පැත්ත හැරනකොට මරණ 150යි. සෞඛ්‍ය අමාත්‍යතුමා මොකද්ද මේක කරලා තියෙන්නේ? ජනාධිපතිතුමාට ඩෙංගු බලකායක් දාලා තමයි අන්තිමට මේ කළමනාකරණය කරන්න මේ මට්ටමින් හරි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් රෝහල් වල වහලා දාලා තියෙන වාට්ටු තියෙනවා නම් පාවිච්චියට ගැනීම අඩු වාට්ටු තියෙනවා නම් ඒ වාට්ටු වලට මේ රෝගී संख्या
මෙතර ඩෙංගු රෝගී වැළඳීමෙන් මීගමුව කුරුණ ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවකු පසුකේදා මියගිය අතර ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ තවත් ඩෙංගු රෝගීන් රැසක් ප්‍රදේශයේ ආශ්‍රිතව වාර්තා වන බවයි. කුරුණ ප්‍රදේශයේ ගත්තොත් මගේ අම්මට හැදුණා ඩෙංගු. ඊළඟට මගේ අයියාගේ නෝනාට හැදුණා. ඊළඟට මගේ චූටි දුවට හැදුණා. තව අපේ වටපිටාවේ ගොඩාක් මිනිස්සුන් හැමදාම ගත්තොත් ඇහෙන්නම ඩෙංගු 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 පුදුම බයකින් ඇත්තට අපි ඉන්නේ. ඉතින් මේක වැඩේ දෙන්නේ අපිට විතරක් තනියම මේවා කරන්න බෑ. දවසෙන් දවස මේක අගාධාරය යන එක විතරයි වෙන්නේ ඇත්තටම. මෙතර රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලේ ගුරුවරියක් ලෙස සේවය කළ මානෙල් ප්‍රේමලතා මහත්මියද ඊයේ මියගොස් තිබුණේ ඩෙංගු රෝගී වැළඳීමෙන්. විද්‍යාලයේ විදුහල්පතිවරයා මින්ම සිසුන් රසක්ද මේවන විට ඩෙංගු රෝගීට ගොදුරු වී සිටිනවා. වර්තමාන විදුහල්පති පාලි රාජපක්ෂ මහත්මයා දැඩි අසාධ්‍ය තත්වයෙන් කහවත්ත රෝහලේ ප්‍රතිකාර ලැබනවා. ඒ වගේම තවත් ගුරු මහතාවක් රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඒ වගේම දරුවන් රාශියක් මේ වන විටත් රෝහල්වල ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. තවත් දරුවන් රාශියක් රෝහලින් බැහැරව දිවස්වල ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඒ තත්ත්වය උදා වෙලා තියෙන්නේ පරිසරයේ හේතුන් මත. රත්නපුර නගර මැදේ පිහිටි ශාන්ත ඇලෝසස් විද්‍යාලයේ අවට පරිසරයේ තත්ත්වයයි මේ. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම කසල එක්රැස් වී ඇති ආකාරය අප ඊයේ හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කළා. කෙසේ වුවත් අද දිනේ ඇතැම් ස්ථානවල කසල බැහැර කර තිබුණද ස්ථාන කිහිපයක කසල එක්රැස් වී ඇති ආකාරය දක්නට ලැබුණා. කොළඹ කොටුව මාලිගාවත් ආදී ප්‍රදේශවල අදත් කසල එක්රැස් වී තිබූ අයුරු දක්නට ලැබුණා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ පුරා පැතිර ඇත්තේ දැඩි දුර්ගන්ධයක්. අපිට ඊයේ ඉරු නිවුස් එකෙන් පෙන්නුම් ගන්න මේ නතර තියෙන අන්දම කියලා. ඒක දේක අන්දම ඔක්කොම දඩබඩ ගාලා අස් කරලා දැම්මා. කසල වර්ගීකරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී. කසල කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. කසල වර්ගීකරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දී තිබෙනවා. පළාත් පාලන ආයතන විසින් තෝරාගනු ලැබූ ස්ථානවලට කසල බැහැර කිරීමේදී ඊට බාධා පමුණුවන පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. මාර්ග දෙපස අවිධිමත් ලෙස කසල බැහැර කිරීම පිළිබඳව දෛනික වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට නියෝග කළ ජනාධිපතිවරයා පුත්තලම අරුවක්කාරු කසල බැහැර කිරීමේ අංගණය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 2000ක් මේ වසරේ ලබා දීමට කටයුතු කරන බවටද ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර අද විශ්‍රාම යන ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී එයා චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණේ ජනාධිපති නිල නිවසේදී. 2014 වසරේ සිට ගුවන් හමුදාපති ධුරයේ දරූ කෝලිත ගුණතිලක මහතා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කෙරෙන්නේ 2015 ජුනි මාසයේදී. ඔහුගේ සේවය අගය කළ ජනාධිපතිවරයා සාම්ප්‍රදායිකව සමරු තිළණයක්ද පිරිනැමුවා. මෙතර 2017 තත්ව හා පළදායිතා සමුළුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ පසොරුවේ පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී තත්ව ප්‍රවර්ධන මෙවලම් භාවිත කිරීමේ තරගාවලියක ජයග්‍රාහකීන්ට සම්මාන ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. පැවති ගංවතුර තත්වයට මුහුණ දීමට හැකියාව ලැබුණේ රාජ නිලධාරීන්ගේ මැදිහත්වීම හේතුවෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාලින්ද නුවර ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී. අයහපත් කාලගුණෙන් ආපදාවට පත් බදුරලිය පාලින්ද නුවර ඇතුළු ප්‍රදේශ රැසක නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පාලින්ද නුවර ප්‍රාදේශ ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකට සහභාගී වුණා. ඒ ආපදා තත්ත්වෙන් අනතුරුව එම ප්‍රදේශයේ සිදු කළ යුතු සංවර්ධන කටයුතු පිළිබඳ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින්
පළවෙනි වතාවට ලංකාවේ ආණ්ඩුව ගම් වතුරේ ලෑස්ති වෙලා තිබුණා. ඒක සාර්ථක වුණේ රජයේ සේවකයන් නිසා කියලා මම විශේෂයෙන් මෙතන සඳහන් කරන්න කැමතියි. එක්කම මේක උදව් කරන දේකට ස්වේච්ඡා සංවිධාන පුද්ගලික අංශයම තවත් කණ්ඩායමක් ඉන්නවා මේකට බැස්සෑයි. දේශපාලකයන්. ඒගොල්ලොත් උදේ ඉඳන් හිටියා. මට හැම පැත්තෙම මන්ත්‍රීව කතා කළා. විපක්ෂයේ මන්ත්‍රීවත් කතා කළා. කතා කළා මේ සැරේ දේශපාලනය අමතක වෙලා ඒ දවස් කීපෙදී ඒ වුමනා සහයෝගය ලැබලා දුන්නා. දැන් එක අඩුපාඩුවක් තිබුණා. දැන් මේවට ප්‍රසිද්ධියක් ලැබලා දෙන්න බෑ. ඇයි මාධ්‍යට එන්න බෑ මේ තැන් වලට? අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී තම අමාත්‍යධුරය වෙනස් කිරීමට ජනාධිපතිවරයා කැමැත්තෙන් සිටියද අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා ඉඩ ලබා නොදුන් බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද බදුල්ලේදී පැවති උත්සවයක් අතරවාරයේදී. ඇමති මාරුවක් වුණා. ඒ මාරු වෙලාවේ මම හිතේදී මට මාරු වුණා නම් හොඳද මේ තිබ්බක තිබුණා නම් හොඳද කියලා. බදුල්ලේ මිනිස්සු හිතේ මට මේක මාරු වුණා නම් හොඳයි. මොකද අපේ ළමයට මොකක් හරි දෙයක් කරේ. කලකිරීමෙන් කතා කරනවා නෙවෙයි සමාහට හිතපු තරම් දේවල් ලැබුණාද කියන ප්‍රශ්නේ හදවතට එනවා. කැබිනට් එකේම වෙනස් කරන්න ජනාධිපතිතුමා කැමති වෙලා හිටියත් අගමැතිතුමා මට වෙනස් කරන්න දුන්නේ නැහැ. මට ඒකට තරහකුත් ආවා. ඒ කියන්නේ මට මිනිසුන්ගෙන් බැනු. මාත් මේක වෙනස් වුණා නම් හොඳේද මට මිනිසුන්ගෙන් සතුටු කරන්න දුන්නා. හැබැයි මං හිතුවා මම ඊගාව ඡන්දේ බරදුමක් කමන්නේ මේ ළමයින්ගේ සහ ලංකාවේ ඇතුළත හිතන විදිය දකින විදිය වෙනසක් කරන්න පුළුවන් නම් මෙත්‍රලුතරයි මණ්ඩල මුදල අමාත්‍යාංශ විෂයපත් එන්නිවත් කරනු පළමු අවස්ථාව මෙය නොවන බව විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේ ලක්ෂ්මන් කදිරගාමර මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී. දැන් මේ ලෝකෙ හොඳම මුදල් නැමැති ඇයි මේ අයින් කරන්නේ? ගලෝපායගෙන් අහන්න අවශ්‍යයි. මම හිතන්නේ මේ විශිෂ්ට ජයග්‍රහණය නිසා තමයි විදේශ අමාත්‍යාංශ ඒ ආකාරයෙන්ම දියුණු තත්ත්වයට ගේන්න කටයුතු කරන්න වෙන්නේ නැති බාර දීලා තියෙනවා. ඔය රුදාව තියෙන්නේ අදක්ෂයට දෙක තුනක් කටයුතු කරන්න බැරි ඒවා ඒක සුද්ධ කරලා යනකොට ඒ සුද්ධ කරපු අයට තියෙන ප්‍රශ්නේ තමයි ඔය තියෙන මේ ඔය ලොතරැයි ගැන කතා කරොත් මිලින්ද මොරගොඩ සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි යටතේ තියාගත්තා. මේක පටන් ගත්තේ ලලිත් අතුනේ 2001 තිබ්බේ ආරක්ෂා අමාත්‍යාංශ යටතේ. ඉතින් මේ රුදාව තියෙන්නේ කිසිම සම්බන්ධකමක් නැති අයට. මේ රටේ තියෙන හෙණය මේක තමයි. එකමුතුව එකට තල්ලු කරන්න නැතුව අදින්න බලනවා වැඩ කරන කට්ටිය. මුදල් අමාත්‍යාංශයේ අවුරුදු දෙකකින් මේ රටේ 10%ක තිබ්බ ආදායම අද 16.2%කට වැඩි කළා තියෙනවා. මේ වගේ වැඩි කරන්නේ දූෂණ ඇති කළ තිබෙන නිසා. නැයි මන්ට ඔබතුමා ඉල්ලගත්තද නැත්නම් ඔබතුමා ලැබුණාද? නැයි ඉල්ලගත්තද දුන්නද බදාගත්තද මං විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලුවයි. දෙනේ අපි කරගෙන යනවා. තවත් දෙන්න ඉඩ තියෙනවා. කෙනෙක් දෙන්නේ. ඒගොල්ලොන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න මේක වුණා. හැබැයි වැඩි කල් යන්න ඉස්සෙල් තේරෙයි මේ. ඔබතුමා විදේශ කටයුතු අමාත්‍යාංශයට අර ලොතරැයි විකුණන්න කවද්ද බඳවගන්නේ නියෝජිත? මම බඳව ගන්න දවසට ඔබ මාධ්‍යට කියන්නම් ඇවිල්ලාගේ ප්‍රචාරණය දෙන්න කියලා. පොළොන්නරුව මැදිරිගිරියේදී අද පැවති ජනහමුවකට එක්වමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුනිල් හඳුන්නේත්ති මන්ත්‍රීවරයා පිටරටකින් සුද්දෙක් මෙහෙට ඇවිල්ලා අපෙන් ඇහුවොත් එහෙම ඕගොල්ලෝ මේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රවි කරුණානායක විදේශ කටයුතු ඇමතිවරයාට ලොතරැයි මණ්ඩලයේ තියෙන්නේ ඇයි කියලා අපි දැනගන්න එපයි උත්තරේ. අපි කියන්නේ මොකෝ අපේ රටේ ඔක්කොම ලොතරැයි දිනුම් නැදලා ඉවරයි. ඒකින් ද ලන්ඩන් වල දිනුම් අදී ඇමරිකාවේ ටිකට් විකුණන් අපි විදේශ විනිමය ගේන්න ලොතරැයි පිටරටවල ප්‍රචලිත කරන්න ඕද කියන්නේ. ආණ්ඩුව කියන ඕන මොකටද විදේශ කටයුතු ඇමතිට ලොතරැයි මණ්ඩලය දුන්නේ? නැත්නම් අපි කියන හේතුව විදේශ කටයුතු ඇමතිට ලොතරැයි මණ්ඩලය දුන්නේ ලොතරැයි මණ්ඩලයේ තියෙන හොරකම් ටික වහගන්න ඕන නිසා. ලොතරැයි ටිකට් මුද්‍රණය කරන වෙලාවේ කරපු වංචාවල් හොරකම් වහගන්න තමයි ඇමතිත් එක්කම ලොතරැයි මණ්ඩලය ගලවගෙන ගියේ කියලා. ආණ්ඩුව කියනෝ නම් එහෙම නෑ කියලා. අපි කියන හේතුව බොරු නම් අගමැතිතුමෝ කියන්නකෝ හේතුව මොකද්ද කියලා. රුසියාවේ හිටපු තානාපති උද්‍යංග වීරතුංග සහ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අතර හමුව අහඹු සිදුවීමක් බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලිකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අපි විනය මණ්ඩලය ශක්තිමත් කරලා තියෙනවා. අපි විනය පරීක්ෂණ පටන් ගන්න සූදානමින් ඉන්න සමහර කට්ටිය දන්නලත් තියෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි තරම් කරන්න වෙන පක්ෂයක ඉන්නවා නම් ඉතින් ඒගොල්ලන්ට ඉන්න පුළුවන් දැන් මැතිවරණ ජයග්‍රහණය කරන්න ඕන නම් අපිට එන්න ඕන 2020 ආණ්ඩුවක් හදන්න ඕන කට්ටිය අපිට එකතු වෙයි 2020 UNP ආණ්ඩුවක් හදන්න ඕන කට්ටිය මේ ශ්‍රී ලංකා එක දෙකට කඩලා ඒ වාසිය UNP එකට දෙයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා දැන් සීනි මිල වැඩි කරන්න මම කියනවා ඒක මාධ්‍යත් උඩක් එතෙන්දි ආපන ශාලා හැමියකින් මම ඇහුවා කොහොමද තේ කෝප්පේ රුපියල් 5කින් කැසිරේට වැඩි කරේ කියලා. ඇයි මේ හැම නාලිකාවෙම කිව්වේ දැන් සීනි රුපියල් 10කින් වැඩි වෙනවා කියලා. ඉතින් අපි ඒ නිසා ඒකව වැඩි කරේ. දැන් සීනි මිල වැඩි කියලා මම බලාගෙන හිටියා බණිනවා මිනිස්සු. බද්ද වැඩි කරලා රජයට ආදායමක් ගත්තා. ආනයන කරුවන් 7-5ක්වත් වැඩි කරේ නැහැ. ආනයන කරුවන්ම කිව්වා. ගරෙද් දේවල් පෙන්වන්න. හැබැයි සත්‍ය දේවල් වලදී රජයත් එක්ක ඉන්නේ. සීනි මිල වැඩි කරන්න ඒ මාධ්‍යවල හැසිරීමත් බලපෑම් योजित व्यवस्था केटुं पदमगिन बौद्धागमट विशेष स्थानयक लबादियोतु बवट पिलिगेन नोमेति बव नव समसमाज पक्षवे नायक आचार्य विक्रमबाहु करुणारत्न महता पवसनवा ओहु मे बव संधान कले पुरवेसि बलय संविधानय कोलंबदी अद पवत्वु प्रवृत्ति साकच्छावकट एक्वेमिन मेम प्रवृत्ति साकच्छावट पुरवेसि बलय संविधानये नियोजितिन किहिप देनेकु एक्वुणा මේ රටේ මේ ජාතික සමගිය කියන එක අන්තිම අඩියටම මේ අද දාන්න උත්සාහ කරන්නේ එක්තරා විශේෂ පිරිසක් බෞද්ධයෝ හැටියට විශේෂයෙන් බුදුන් වහන්සේ දේශනා කරුවේ මනුෂ්‍යත්වයට සිංහල ජාතිය නිදුක්වත්වා කිව්වේ නෑ සියලු සත්ත්වයෝ නිදුක්වත්වා අපේ මිනිස්සු බොහෝ සුළුතර පිරිස විශ්වාස කරන්නේ බුදුන් වහන්සේ කියපු දේවල් නෙමෙයි තණ්හා ජාති ශෝක තණ්හා අපි තමයි ඉන්න ඕනේ උඩ එක විය යුත්තේ අපි අරගොල්ල ඉන්න ඕනේ නේද අපිට පල්ලයක් එහෙමක බුදුහාමුදුරුවෝ දේශනා කරපද මම හිතන්නේ බුදුහාමුදුරුවෝ අද අපාතර හිටියානම් මුස්ලිම් මිනිස්සු නඩන් දෙයිත්තන් කළා උංග පහලට දාලා දෙමළ මිනිස්සුන්ව පහලට දාලා මගේ බුද්ධාගම රැකගන්න කියලා කියයිද පොඩ්ඩක් හිතලා බලන්න මම විශ්වාස කරන්නේ සියලුම ජාතීන්ට සම අයිතිවාසිකම් තිබිය යුතුයි දැන් බුද්ධාගමට විශේෂ තැනක් දෙනවයි කියන එකවත් පිළිගන්නේ නැතිව ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත ඉදිරිපත් කළා තියෙනවා පොලිස් බලතල ඉඩම් බලතල බෙදාහැරීමක් සහිත සාධාරණ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළා දැන් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවි කියන බය තුල ඉන්න ජාතිවාදී ආගම්වාදී පිරිස් තමයි දැන් මේකට පහර දීමේ මූලික අරමුණ ඇතුව මේ පටන් ගන්න තියෙන ක්‍රියාමාර්ගය අපි ජනාධිපතිතුමා හම්බ වුණා එතුමා අරගෙන ආවා හිටපු ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයක් එයා හම්දුරෝ කියනවා භික්ෂු දඩේ මේ ඕමගෙන ඉච්චොත් මේ ආණ්ඩුව පෙරලා දාන ඒක පෙන්නලා එතුමා කිව්වා මේ සියල්ලම කරන්නේ දේශපාලන වමනාවක් උඩ රාජපක්ෂ පවුලෙන් ඒ අතරම කිව්වා මේ ආණ්ඩුව තුලමත් මේකට උපකාර වෙනා ඉන්නවා කියලා පෙන්නු කළා විජේදාස රාජපක්ෂත් රාජපක්ෂ කෙනෙක්ගේම ගොඩට වැටෙන තත්ත්වයට ඉන්නවා කියලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ ඇතේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන් තුනිකුත් කළා. ඒ ඥානසාර හිමියන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබුණු නඩු දෙකකට අද දිනේ පෙනී නොසිටීම හේතු වෙන්න. කොම්පණ්‍ය වීදියේ පොලිසිය ඉදිරිපිටදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉස්ලාම් ධර්මයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධව ඥානසාර හිමියන්ට එරෙහිව එක් නඩුවක් පවරා තිබෙනවා. අනෙක් නඩුව පවරා ඇත්තේ පූජ්‍ය වටරක විජිත හිමියන් කොළඹදී පැවතු මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් ඇතුළු වී සාකච්ඡාව කඩාකප්පල් කිරීම සහ අපරාධී බලහත්කාරයේ පෑම සහ සුළු පහර දීමක් ඇතුළු චෝදනා අටක් සම්බන්ධවයි. එම නඩු දෙක අද කැඳවා තිබූ අතර උන්වහන්සේගේ නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නේ මරණ තර්ජන හේතුවෙන් ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටින බවයි. කෙසේ වෙතත් නීතිඥයින්ගේ කරුණු ගැටලුකාරී බැවින් ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වරෙන් තුනිකුත් කළා. ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට නොතිසි නිකුත් කිරීම සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අදහස් පළ කළා. හාමුදුරුවෝ ඉන්නේ පන්සලකනේ. පන්සල්වල නැති හාමුදුරුවෝ එන්න බෑනේ. ඉතින් නායක හාමුදුරුවෝ ඉන්න තැනකින් ඉදිරිපත් වෙලා එයි. ඔය කියනවා නම් වරෙන්තු නිකුත් කරන්න. අල්ලන්න ඕනේ ස්වාමින් වහන්සේ කෙනෙක්ට එන්න කිව්වම එයි. දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් නම් අධිකරණ ඇමතිතුමා ජනාධිපතිතුමා ළඟට ගෙනිච්චනා. එයාව හොයාගන්න බැරිද? කම්මේ රාජ් පොලිසිය කාලේ නාස්ති කරනවා. මෙතර ලංකා සම සමාජ පක්ෂය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද බොදුබල සේනා සංවිධානය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මහරගම ප්‍රධාන පෙළේ මුස්ලිම් සාප්පුවක් පහර දීලා විනාශ කිරීමට කටයුතු කරපු පුද්ගලයා ජාතික හෙළවරුමේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි කෙනෙක්. ජාතික හෙළවරුමෙන් තමයි බොදුබල සේනාව පටන් ගත්තේ. ගලගොඩ අත් ඥානසාර ස්වාමින් වහන්සේ මුලින්ම හිටියේ ජාතික හෙළවරුමේ. සිංහල මුස්ලිම් කෝලහල ඇති වුණොත් හදිසි නීතිය පනවන්න පුළුවන් මැතිවරණ
කල්දාන්න පුළුවන් මේ ගමන වහාම පාලනය කෙරුවේ නැත්නම් අපට අර කලින් LTT යුද්ධ තත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණාට වඩා දරුණු තත්වයකට මුහුණ දෙන්න ඉඩ තියෙනවයි කියලා මතක් කිරීමක් කරනවා ආණ්ඩුවට මේ වෙලාවේ අවශ්‍යයි රටේ එහෙම කලබලයක් ඇති කරන්න මොකද අපිට පේනවා මේ ආණ්ඩුවේ මේ ඇමතිවරු කරන ප්‍රකාශන ෆැක්ටරි අයිතිකාරයෝ කියනවා නෑ මේක විදුලි කාන්දුවකින් වෙලා තියෙන ඇමතිතුමා කියනවා මේ ගින්න ගැන සැකයි කියලා ආණ්ඩුවේ ඉන්නකොට අලුත්ගම බේරුවල සිද්ධිය සම්බන්ධව බොදුබල සේනාව සම්බන්ධයි කියලා පොලිස් වාර්තාව තියෙනවා විශේෂ රැස්වීමක් තියලා අපි සාකච්ඡා කරනකොට මම යෝජනා කළා ඒ බොදුබල සේනාව තහනම් කළ යුතුයි කියලා ඒ වෙලාවේ චම්පික රණවක නැගිටලා කිව්වා ස්වාමින් වහන්සේ සංවිධානයක් තහනම් කරන්න යනවා නම් මම ස්වාමින් වහන්සේලා පාරට බස්සන්න යනවා මේ ආණ්ඩුවට විරුද්ධව කියලා එදා සම්පූර්ණයෙන්ම බොදුබල සේනාව ආගම්බේදවාදී කටයුතු වල යෙදෙනවයි කියලා කරුණු මත වෙනකොට ආරක්ෂා කළ ජාතික හෙළවුරුන් ජාතිවාදී ඇතිකරන සංවිධානවලට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා පවතින නීතිය ප්‍රමාණවත් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා කොළඹ විජයරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවති ඉෆ්තාර් උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ඔහු සඳහන් කළේ නව නීති සම්පාදනය කිරීම අවශ්‍ය නොවන බවයි අගමැතිතුමා දැන් ජාතිවාදී අවසන සංවිධානයට නීති ක්‍රියාත්මක කරනවා කියලා පොලිසියට වැඩි බලතල ලබා දෙනවා කියලා ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. තියෙන බලතලින් ඕන දෙයක් කරන්න හැයි. තවත් අලුතෙන් බලතල දෙන්න ඕනේ නැහැ. පොලිසියට ඕන නම් මේක නාතර කරන්න නැහැ. ආණ්ඩුවට ඕන නම් මේක නාතර කරන්න නැහැ. පාර්ලිමේන්තුවේම නීති ගෙනාවත් ඔබතුමාණත් උත්සනවා. නීති සම්මත කරන්න ඕන නම් ජනතාවට අපි නීති සම්මත කරන්න ඉඩ දෙන්නම්. ඒක ගැටලුවක් නෙවෙයි. නුත් අත්වසියෙම දැන් පවතින නීතිය තුළ මේකට රැහැකි මේවා නතර කරන්න. දැන් රාජ්‍ය තැමතුමා දිගින් දිගටම ඔබතුමාලට ප්‍රහාර එල්ල කරනවා. දැන් මේ ඥානසාර හාමුදුරුව පත්ත නෝගල් ගැනීම සම්බන්ධ අපි වුණා කරන්නේ මේ ආණ්ඩුවනේ ඥානසාරාම දෘතියගෙන ඉන්නේ මේ ආණ්ඩුවේ නමුත් ඔබතුමාලා තමයි චෝදනා කරන්නේ නෑ අපිට චෝදනා කරන්න වැඩක් නෑ ඉතින් හැමදාම එහෙමනේ මේ ආණ්ඩුවට බැරි වෙනකොට අපේ අපිට අපි කියන කිනවා ඒක තමයි ඉතින් මේ ආණ්ඩුවේ පුරුද්ද අපි කනගාටු වෙනවා එන මොනවා කරන්නද දැන් අත්අඩංගුවට ගැනීමක් සිදු කරනවා කියලා කියනවා නෑ ප්‍රශ්නේ තියෙන්නේ අත්අඩංගුවට ගන්නවද නැද්ද කියන මේ මේක නතර කරන්නේ මම එක පැත්තක් ගැන කියන්නේ නෑ දෙපැත්තෙම තියෙන ප්‍රශ්න බලලා මේ ආණ්ඩුව එකට මැදිහත් වෙන්න ඕනේ මම මොනවද ආණ්ඩුවක් දී යුදහමදා බුද්ධ්‍යංශයේ හිටපු ප්‍රධාන විශ්‍රාමික මේජර් ජෙනරල් කපිල හෙන්දවිතාරණ මහතා මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද දෙවන දිනටත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණියා. එහිදී ඔහුගෙන් පැය 9කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. අද පෙරවරු 9ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණි හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානියා ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පස්වරු 5ට පමණ පිටතට පැමිණියා. හරි. නැවත කැඳවීමක් නැහැ. හරි. ඔබතුමා හිතනවද මේ පරීක්ෂණ කටයුතු සාධාරණ ඒ කියන්නේ මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ බරපතල වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා. ඒ කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට අයත් යන්ත්‍ර සූත්‍ර කඩා යකඩවලට විකිණීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමටයි. මම ආරක්ෂක ලේකම් ජනාධිපති කොමිසමට එනවා CID එකට යනවා FCID එකට යනවා හිටපු බුද්ධි ප්‍රධානියාව කැඳවලා තියෙනවා මේ අය පහුගිය රජයේ කාලේ පමණක් සේවය කරපු අය නෙමෙයි මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කරන්නට අවුරුදු 30 ගණනක් තිස්සේ ජීවිතය කැප කරපු අය රට වෙනුවෙන් සේවය කරලා අවසානයේදී විවිධ පරීක්ෂණ වලට CID එකට ගියේ මාධ්‍යමේදී ආරම්භ සේනාවත් අමාත්‍යවරයා ඔබතුමාට විවිධ චෝදනා කරලා ඔබතුමා මම නම් කාවත් පත් කරන්න ලිපි දීලත් නෑ ඔය රාජිතම දීලා ඇති ලිපි ඔය රක්නා ලංකාවකටත් මම දෙන්නම් රාජිතලා චම්පිකල ලියපු ලියුම් ඒගොල්ලෝ තමයි ඔය ලියුම් කියවලා තියෙන්නේ මම මන්ත්‍රීවරයෙක් නෑ මම තිවරයෙක් නෙවෙයිනේ ඒගොල්ලන්ට බහුබූත කතා කියන්නේ නැතුව වැඩ කරන්න කියන්නේ මම දන්නවනේ ආ පොඩි කාලේ ඉඳලා වැඩක් කරන්න පුළුවන් මිනිස්සු නෙවෙයි බොරුකාරයෝ රාජිත
ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වීම වැළැක්වීමේ අරමුණින් බුද්ධිංශ සමාජිකින් ලබා ඔහුට චෝදනා එල්ල කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරෝ සංවිධානය පවසනවා. එහි කැඳවුම් කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. කීට් නොයාට ගැහුවේ කවුද කියලා 2008 පාර්ලිමේන්තුවේදී ජෝසප් මයිකල් පෙරේරා කියනවා. කීට් නොයාට ගැහුවේ සරත් ෆොන්සේකාගේ ටීම් එක. උපාලි තෙන්නකොන්ට ගැහුවේ කවුද කියලා පොලිසියට දීපු මුල් කඩ උත්තරේ කියනවා සරත් ෆොන්සේකාමයි මට සැක. එක්නැලිගොඩ නඩුවේ 4 වෙනි සැකකරු රංජිත්ගේ බිරිඳ සන්ධ්‍යා කුමාරිට බලපෑම් කරනවා CID එකේ SSP ශානි අබේසේකරලා. මේකට උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ. එක කිව්වා නම් එළියට යන දෙනවා. එහෙම කියලා පාපොච්චාරණයක් ගන්න හැදුවා. මේක ඇත්ත මුඛ්‍ය පරමාර්ථය තමයි ගෝඨාභය රාජපක්ෂ 2021 දී ජනාධිපතිවරණය පැමිණීම වළක්වන්න ඔහුව මොනහරි අපරාධයකට සම්බන්ධ කරන්නේ රට වෙනුවෙන් දෙවන්ත කාර්යභාරයක් කරපු බුද්ධි නිලධාරවරු අදවන විට වෙන වෙන අයගේ දේශපාලන ඌමනායි පාකම් ඉෂ්ට කරගන්න අනේ අද බිලිවෙලා තිබෙනවා. අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ජයඇල ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද කොළඹ කොටුවේදී විරෝධතාවක් පැවැත්වුණා. මුතුරාජවිල ප්‍රදේශයට කසල බැහැර කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට අයත් කඳානේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවක් ආවරණය කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදී බෙනට් ෆර්ඩිනෑන්ඩස් මහතාට අමාත්‍යවරයා බැන තර්ජනය කළේ පසුගිය 8 වෙනිදායි. මෙයට විරෝධය පළ කරමින් කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී මෙම විරෝධතාව ආරම්භ වුණේ අද පස්වරු දොළහට පමණ. ඊට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙන්ම තවත් සිවිල් සංවිධාන කිහිපයක්ද එක්ව සිටියා. යහපන් ආණ්ඩුව බලයට ආවේ මාධ්‍ය නිදහස නැහැ කියලා මාධ්‍යවේදීන්ට පහර දෙනවා කියලා එහෙම කියපු ආණ්ඩුව ආණ්ඩුවේ අමතිවරු මාධ්‍යවේදීන්ට පහර දෙන වෙලාවේ මුනිවත රකින්නවා. මේ ආණ්ඩුවට දැවැන්ත මාධ්‍ය තර්ජනයක් එමින් පවතිනවා. අපි මේකට විරුද්ධව මුළු ලංකාවම ඉන්න මාධ්‍යවේදීන් එකතු වෙලා පහර බහිනවා. එදා රාජපක්ෂ පාලන කාලෙත් අපේ මාධ්‍යවේදීන්ට ගැහුවා අඬ කැඩුවා ඌවේ අපේ ජනතාවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ගහනකොට මේ ස්ථානෙට මැවිලා එවකට විපක්ෂ හිටපු විශේෂයෙන්ම අද කතා නායක ධූරේ දන්නකරු ජයසූරිය මැතිතුමා පවා එක්සත් ජාතිපක්ෂයේ මහ ලේකම්තුමා පවා අපිත් එක්ක එකතු වෙලා ආවා මාධ්‍ය නිදහස ආරක්ෂා කරනවායි කියලා. කතානායකතුමාට ඉතාමත් ගෞරවයෙන් අපි මතක් කරලා දෙනවා එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ගහනකොට ඔබ අපිත් එක්ක හිටගත්තා. අද ඔබේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරු මාධ්‍යයට ගහනවා මරනවායි කියනවා. ඒකට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න අද දවසේ ඉල්ලන්නේ වෙන මොනවත් නෙවෙයි මේ රටේ ලියන්න කියන්න මාධ්‍ය නිදහස කියන එක ලබා දෙන්න. මේ වලපයයි ගොඩපයයි ජෝම්බාස් මේ වෙනකොට පට්ටකුණු හරපේ මාධ්‍ය දින්ද පැනලා තර්ජනය කරලා තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ මේකටත් ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් නොගත්තොත් තවත් ඇමති කෙනෙක් හෙට දවසේ පුම්බණ්ඩ පුප්පණ්ඩ පටන් ගන්නවා තප්පුලණ්ඩ පටන් ගන්නවා මාධ්‍යවේදීන්ට. හෙට දවසේ ඇමති කෙනෙක් ඇවිල්ලා තමුන්ගේ ගෝලේ බාලෝ දාලා මේ මාධ්‍යවේදීන්ට වෙඩි තිබ්බත් ඔච්චර තමයි කතන්දරේ. ජනතාව අතර මතභේදයට තුඩු දුන් ආනනික සහල් ප්‍රමිතියෙන් යුතුයයි බතලගුඩ සහල් පරීක්ෂණ ආයතනයේ සහ කාර්මික තාක්ෂණ ආයතනයේ මගින් තහවුරු කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. ඒ පිළිබඳ දැනුම් දීම සඳහා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්ුණේ ලංකා සතුස මූලස්ථාන පරිශ්‍රයේදී. ලංකා සතුස වෙළඳසැල්වල පසුගිය දිනවල අලෙවි කළ ආනයනික සහල් වර්ගයක් සම්බන්ධයෙන් ජනතාව අතර සැකයක් මතුවුණා. ඒක දැන් මේ බෝලේ වගේ ගුලි හැදලා ඉවරයිලා ඒක ගහන්න පුළුවන් බිම. එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළ ලංකා සතුස සභාපතිවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් ආයතනික මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බවයි. පාරිභෝගික පැමිණිලි ආපු හැම කඩේකටම ගිහිල්ලා මේ සහල් සාම්පල ලබා ගත්තා. ලංකාවේ තියෙන ප්‍රධාන රසායනාගාර දෙකකට මේ සාම්පල් යොමු කළා. එකක් තමයි සහල් පරීක්ෂණ ආයතනය බතලගොඩ. ඒ වගේම කාර්මික තාක්ෂණ ආයතනය. මේ රසායනික පරීක්ෂණ සහ අනිකුත් සියලුම පරීක්ෂණ වලින් තහවුරු කරලා තියෙනවා. අපි මේ දීපු සාම්පල සියලුම සාම්පල ස්වභාවික සහල් කියන එක. බත් පොළවේ ගහන්න පටන් ගත්තේ මොකද්ද කියන එකයි මට තියෙන ප්‍රහලිකා. ඒ නිසා මම පැහැදිලිව මේ රටේ ජනතාවට කියන්න කැමති Facebook වල එන මේ මාෆියාවට රැවටෙන්න එපා. මේ ආයතන හණ්ඩයි මේවා කරන්නේ පොළවේ ගහපු පරිේශනේ මේ වී පරිේශන ආයතනය කළා තියෙනවා. ඒ අය කියලා තියෙනවා ඒ සියලු මහල් සාම්පල් 11ම පොළවේ ගැහුව සෙන්ටිමීටර 20ක් ප්‍රමාණයක් උඩ යන්න පුළුවන් කියලා. බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ප්‍රචාරයන් දීපු අය සම්බන්ධයෙන් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන්න මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා. මොකද මේක පිටිපස්සේ කවුරු හරි මෙහෙවපු කෙනෙක් ඇති කියලා අපි විශ්වාස කරනවා. ප්‍රශ්නකත නව පාසල් පෙළපොත්වල ශරීරයට අහිතකර රසායන අඩංගු ඇත්තේ
කඩදාසිය නොව ඒවා මුද්‍රණය කළ තීන්තවල බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය මේ බව ප්‍රකාශ කළේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදු කළ චෝදනාවට පිළිතුරු ලබා දෙමින්. එතුමා බැරලෝහ වර්ග කිහිපයක නම් කියාගන්න කිව්වා කැඩ්මියම් නෑ ආසනික් නෑ හරි දදා එතුමා කියන්නේ ඒ විදිහටම එතුමා කතා කරනවාද අපි කියනවා ඇමතිතුමෝ අපි කතා කළේ ඔය කොලේ තියෙන ප්‍රමිතියක් ගැන නෙමෙයි ඇමතිතුමා දන්නවද ඔය තීන්තවල අඩංගු වෙලා තියෙන දේවල් මොනවද කියලා දැන් ඇමතිතුමා මේ වார்த்தාව දැක්කේ නැද්ද මෙම ද්‍රව්‍ය අක්මාවට හා මධ්‍ය ස්නායු පද්ධතියට විස විය හැකිය අපි මේ විසයි කියන රසායන ද්‍රව්‍ය ඔය කියන තීන්තවල තියෙනවද නැද්ද කියලා විතරක් කියන්නකො මේ අතර ලංකා ගුරු සේවා සංගමයේද මේ සම්බන්ධයෙන් අද කොළඹදී අදහස් පළ කළා. රාජිත සේනරත්න ඇමතිවරය කියන්නේ දද්දොස්තර මහත්තයෙක්. දද්දොස්තර මහත්තයාට මේ දරුවන්ගේ අක්ෂි ආබාධ වූ මේ පෙළපොත් වලින් සිදුවෙන අනිකුත් ආබාධ පිළිබඳ ග්‍රහයක් දෙන්න තරම් හැකියාවක් තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා දැන් වෙනකොට ජනාධිපති විමර්ශනයක් සිදුවෙමින් තිබෙනවා. මේ ජනාධිපති විමර්ශනය කඩිනම් කරලා මේ ජනාධිපති විමර්ශනය හරහා මේ පෙළපොත් භාවිතය තුලින් දරුවන්ට අවඩක් වෙනවද නැද්ද කියන කාරණය පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විමර්ශන प्रदेश पासल दरुदरियन मिनुमेन रुपेल पासल उपकरण कट्टले बगिन लबादेन महानूर श्री दलदा मालिकावे प्रजा सत्कार मलोतु अस्किरी महानाहिमी मूलिकत्वेन सेवेन विश्रामयान आरक्षक मांडलिक प्रधानी या चीफ मार्शल कोलित गुणतिलक महता हट अदपिरिवुरुवि आरक्षक अमात्यांश क्रीडांगणेदी त्रिविध हमुदा सम्मान मुरयाक पिरिनेमुना मावनल्ल मयूरपाद जातिक पासल असलदी पलायमट तत्कल वरेंदुकरुवकुट अद दहवल पोलिसिय वेडितेवीमक सिदुकले वरेंदुकरु पोलिसिय देसट अद्भुम प्रहारयक एलकिरीमट तत्कल अवस्थावेदी पादेकट तुवाल सिदु वरेंदुकरु मेवन विट पोलिस आरक्षाव यटते कैगल महरुहले प्रतिकार लबनवा हटि नगर कसल इवत नुकिरीमट विरोधे पलकरमी नगर विलंदुन्हा प्रदेशवासीन अद विरोधतावक निरतवीम हेतुवीन प्रदेश रथवाहन गमनागमनेट दडिबाधायल्लुना रथवाहन हेसरवीमे राजकारी एदेसिटी पोलिस निलधारीकु वत्तल पल्लिय मन्संदेदी अतुरपदि करुवकुट पहरदेन अंदम दक्विन वीडियो पटयक मे दिनवल समाज जाल वेब्बडवितुल संसारणे वेमिन पवतिनवा अदाल सिद्धिय पिलबंद अवधाने योमुकरन लिस समस्त लंका यतुरुपति करवंगे सम्मेलनय जनाधिपति वरियाट लिपिया योमुकर तिबिनवा रटवटा हिरो समगेन हिरो रात्रि नवैतिह प्रधान प्रवृत्ति प्रकाशय अदट अवसान පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න යලි තමයමු හෙට රාත්‍රියේ 7ට සුබ රාත්‍රියක්